අපි මාලිමාව වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු විදියට මේ පුවත්පත් සාකච්ඡාව පවත්වන්න තීරණය කරේ. අපි දන්නවා ලංකාවේ ඉතිහාසයේ ඉතාම තීරණාත්මක මොහොතකට අපි ඇවිල්ලා ඉන්නේ. එතෙන්දී අපි අනුරාධ දිසානායක සහෝදරයාගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහයෝගය පළ කරන්නත්, ඒ වගේම මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් අපේ අදහස් පළ කරන්නත් තමයි අපි මේ පුවත්පත් සාකච්ඡාව කැඳවන්නේ. මේක ඇත්තටම ලංකාවේ නිදහසෙන් පස්සේ සිද්ධ වෙන්න යන තීරණාත්මක සහ ඓතිහාසික පරිවර්තනයක්. මේ මැතිවරණය අපි දන්නවා මේ වෙනකොට සමාජය, අපේ ලාංකේය සමාජය වැටෙන්න පුළුවන් පතුලටම වැටිලා ඉවරයි. ඒක දේශපාලන සංස්කෘතිය පැත්තෙන් ගත්තත් එහෙමයි, ඒ වගේම ආර්ථිකය පැත්තෙන් ගත්තත් එහෙමයි, නීති ආධිපත්‍ය පැත්තෙන් ගත්තත් එහෙමයි, ඒ වගේම තමයි ජනතාව රවට්ටමින් ඉතිහාසයක් පුරා සිද්ධ වෙච්ච යුගයක් තමයි අපි මේ පහු කරන්නේ. ඒ නිසා අපි මේ මැතිවරණය හරහා, අපිට මාලිමාව හරහා නව බලාපොරොත්තුවක් අපේ රට ගැන ඇති වෙලා තියෙනවා. එක විදිහකට මේ මැතිවරණය විසින් සිද්ධ කරනවා, මේ ජනාධිපතිවරණය විසින් සිද්ධ කරන්නේ අපේ මේ තියෙන අපේ සමාජයේ ගරාවැටිච්ච සමාජය එක්තරා ආකාරයකට සුද්ධ කිරිල්ලක්. ඒ වගේම තමයි සංවර්ධිත ලංකාවක් ගොඩනැගීම ගැන තියෙන අපේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන මැතිවරණයක් විදිහටත් අපි මේක හඳුන්වන්න පුළුවන්. අපි දන්නවා මාලිමාව වෙනුවෙන් මේ වෙනකොට අපේ රටේ ලොකු සමාජ රැල්ලක් ඇති වෙලා තියෙනවා. ඒක සංඥාවල් විශ්වවිද්‍යාල ආචාර්යවරු විදිහටත් අපිට හැමතැනම පේන්න තියෙනවා. මම උදාහරණයක් විදිහට කිව්වොත් අපේ සරසවි ශාස්ත්‍රය ඇතුලේ මේ වෙනකොට සරසවි ආචාර්යවරුන්ගෙන් අති බහුතරයක් මාලිමාව වෙනුවෙන් පෙනී හිටින්න තීරණය කළා ඉවරයි. ඒගොල්ලෝ විවිධාකාරයෙන් අපේ මාලිමාවේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙනවා. ප්‍රතිපත්ති සැකසීමේ ඉඳලා කැන්වසින් යෑම දක්වා ඒක මං හිතන්නේ අපේ ඉතිහාසයේ නොවෙච්ච දෙයක්, මෙච්චරකල් සිදු නොවෙච්ච දෙයක්. ඒ කියන්නේ මහා පරිමාණ වශයෙන් අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මාලිමාව වෙනුවෙන් පෙනී හිටින්න ඉදිරිපත් වෙලා තියෙනවා.